දැන් මොකද්ද ඕගොල්ලෝ කරන්න ඕන කියන කාරණාව පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. මොකද සාමාන්‍යයෙන් පුතේ ඔයගොල්ලන්ට මෙතන ඉඳලා විභාගෙට තියෙන්නේ මාස උපරිම 11යි උපරිම 11යි. 11ට අඩු වෙනවා මිස වැඩි වෙන්නේ නැහැ. එතකොට දැනට මේ වෙද්දී ඔයගොල්ලෝ කරගෙන තියෙන දේවල් සහ කරන්න තියෙන දේවල් ගත්තොත් කොයි විදියටද සැලසුම් හදා ගන්න ඕන කියන කාරණාව මේ අන්තිම මාස 11ක වගේ කාල සීමාව තුළ වැඩ කරන්නේ. මොකද ඔයගොල්ලන්ට ලොකු කාල සීමාවක් මේ වෙද්දී නැහැ. සහ මෙතන ප්‍රශ්න ටිකක් තියෙනවා මෙහෙම. දැන් පුතේ ඔයගොල්ලන්ට මේ වෙද්දී ඇත්තම කතාව පන්තියක ගුරුවරයෙක් කරන දේට අදාළව නැවත ඒ දේවල් බලමින් අධ්‍යයනය කරන් ලොකු වෙලාවක් නැහැ. ඔයගොල්ලන්ගේ දෙමාපියෝ පන්ති ගියේ යම් කිසි විශේෂ ධාරාවකට පැය දෙකයි. අපි පන්ති ගියේ පැය තුනක් වුණාට ගුරුවරයා පන්තියේ කරපු දේ අපිට පන්තිවල ගොඩක් දේවල් කරන්න දෙන්නේ නැහැ. උගන්නා උගන්නා යනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ගෙදර ඇවිල්ලා ලොකු වෙලාවක් වැය කරන්න ඒක අවබෝධ කරගන්න. ගුරුවරයා පන්තියේ කරපු දේ අපිට අධ්‍යයනය කරන්න ඒ වගේ තව තුන් ගුණයක් හෝ දෙගුණයක් කාලයක් යනවා. ඔගොල්ලන්ට වෙලා තියෙන්නේ මේ පවතින තත්ත්වයත් එක්ක එක පැත්තකින් ඉස්කෝල යන එක නවත්තන්න බෑ. හේතුව දරුවෝ ඉස්කෝල යන එක නවත්තන්න බැරි 180 ප්‍රශ්නයක් වෙනවා. හේතුව දැන් පාසල් පැවැත්වුණු දින යටතේ 180 බලනවායි කියන කාරණාව ඉදිරියේදී එනවා. දැන්ට ඔක පොඩි කතා බහක තිබ්බට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මට පොඩ අතුස්සන් බාන මේ වෙද්දී ඉස්කෝල වල මේ දවස්වල වාර විභාග ලියපු ළමයි ඊළඟ වාරි විභාගය යන ළමයි අතොස්ස. ඔව් අවසන් කරපු අය. වාරි විභාගය අවසන්. හරියට බාදන්න. මේ එළමෙන සති දෙකේ වාරි විභාග ආරම්භ වන ළමයි අතොස්ස. හරි. දැන් අහගන්න. හරි. දැන් වාරි විභාග ඉවර ළමයින්ට තේරෙනවා ඇති මේ වෙද්දි ඉස්කෝල වලින් ප්‍රෙෂර් කරන ප්‍රමාණය වැඩි. වාර විභාගයට යන්නේ ඉතාම වැදගත්. ඔය වාර විභාගයෙන් පස්සේ එන අපතේ ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි ළමයි පාසල් නොපැමිණීම හේතු කරගෙන ළමයින්ගේ ලකුණු අඩු වීම කියන කාරණාවත් එක්ක 180 බලනවාමයි කියන නිගමනයට එළඹෙන්න ගන්නවා. හරිද? එතකොට ඕගොල්ලෝ මේ පැත්තනොත් හිර වෙනවා. අනිත් පැත්තෙන් මේ වෙද්දී ඔබ විෂයන්තුන්ට පන්ති තුනකට ගියත් භෞතික පන්තියක් තියෙනවා ඒකම ඒකේ අතිරේක ඔන්ලයින් යම් පැය ගාණක් කරනවා හරි පේපර් ක්ලාස් එකක් තියෙනවා ඒක ඩිස්කෂන් එකක් තියෙනවා ඒ වගේ අර ඕගොල්ලන්ට ඇත්තම කතාව සාමාන්‍ය කාලසටහන ගත්තොත් එහෙම ඕගොල්ලන්ට වෙනම වැඩක් කරන්න කියලා ලොකු වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ එතකොට කොහොමද වැඩ සරසුම් කරගන්නේ කියන කාරණාවත් දැන් ඉගෙන ගන්න තියෙන සහ ඉගෙන ගන්න තියෙන දේවල් වලින් ඔබට එල්ලන බලපෑම් පිළිබඳවත් තමයි හරි මම විනාඩි කිහිපයක් අද පන්ති පටන් ගන්න කලින් කතා කරන්න කියලා හිතුවේ හරි මොකද මම හිතනවා ඒ කතා කරන කාලය ඔබට වැදගත් වෙයි කියලා ඉදිරි වැඩ ටික සලසුම් කරගන්න පුතේ දැන් විභාගේ පැත්තෙන් ගත්තොත් ෆිසික්ස් වල දැන් අපිට පළවෙනි ඒකකයයි දෙවෙනි ඒකකයයි දෙකක් කියලා වෙන් කරන්න බෑ විභාගෙදී ඒ කියන්නේ ඒකක මාන මිනු උපකරණයි යාන්ත්‍ර විද්‍යාවයි කොටස් දෙකක් ලෙස වෙන් කරන්න බෑ මේක තනි එකක් හරි එතකොට මේකෙදි විභාග මේ වශයෙන් ගත්තොත් පුතේ සාමාන්‍යයෙන් යාන්ත්‍ර විද්‍යාවෙන් පමණක් බහුවර්ණ 12කුත් මිනු උපකරණ ඒකක මාන වලින් බහුවර්ණ දෙකකුත් එක්ක බහුවර්ණ 14ක් උපරිම වශයෙන් දෙනවා MCQ 50 ඇතුලේ ඒ කියන්නේ MCQ 50 ඇතුලේ සාමාන්‍යයෙන් MCQ 12යි 14යි අතර ගානක් යාන්ත්‍ර විද්‍යාව සහ මිනුපකරණ කියන පාඩමෙන් එනවා. අනිවාර්ය ව්‍යුහගත රචනා ගානක් එනවා.
පළවෙනි රචනා ගාන එනවා. එතකොට අවසානයේ ඔබ ගත යුතු ලකුණු 100 බහුවර්ණ 12 හෝ 14 ලකුණු 12යි හෝ 14යි ශ්‍රක්‍ය ඩෙසේක ලකුණු 5යි එන්නේ 100 බලද්දි 20 දුන්නාට පස්සේ 2 බෙදෙනවා 4 බෙදෙනවා එසේකට 30 දුන්නාට අලුත් ලකුණු දෙන ක්‍රමයේ යටතේ අවසානයේ 4 බෙදෙනවා 7.5ක් වෙනවා ඊතර පුතේ ඔයගලන්ට සාමාන්‍යයෙන් යාන්ත්‍ර විද්‍යාව නැත්නම් පළමු ඒකකයේ සහ දෙවන ඒකකයේ කියන කොටසින් ලකුණු 25ක් අවම කවව කරන්න වෙනවා ඔබ ලබා ගත යුතු ලකුණු 100 ලකුණු 25ක් අවම කවව කරන්න වෙනවා හරි ඊළඟට දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන යන දෝලන හතරංග ඊළඟට ඉගෙන ගන්න තියෙන ආලෝකයේ පාඩම ගත්තොත් මේකත් පාඩම් දෙකක් විදිහට විෂය නිර්දේශයේ තිබ්බට මේ දෙකත් එකට අමුණලා තමයි විභාගෙ ඉන්නේ දොර මේ පාඩම් දෙකෙන් සාමාන්‍යයෙන් දෝලන හතරංග පාඩමෙන් බහුවර්ණ 5යි ආලෝකයේ පාඩමෙන් බහුවර්ණ 5යි දෙකෙන් එක පාඩමකින් විභගත ගානක් දානවා ඒකේ ඉතුරු කැලෙන් රචනා ගාන දානවා ඒ කියන්නේ ආලෝකයෙන් ස්ට්‍රක්චර් ඩෙසේක આવොත් එසේ කියන්නේ දෝලන හතරංග වලින් ස්ට්‍රක්චර් ඩෙසේක આવොත් රචනා ගාන ඉන්නේ ආලෝකේ එතකොට පුතේ මෙතන ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ලකුණු 22.5ක් කවර් කරන්න වෙනවා මේ පාඩමේ මේ දැන් යන සීමාවෙ හරි ඊළඟට පුතේ එන්නේ තාපය පාඩම සිලබස් එකේ වැඩිම ප්‍රැක්ටිකල් ගානක් තියෙන තාපය පාඩමේ ආසන්න පරීක්ෂණ 10ක් පමණ අපිට සාකච්ඡා කරන්න වෙනවා හරි පරීක්ෂණ 10ක් සාකච්ඡා කරන්න වෙනවා හරි යාන්ත්‍ර විද්‍යා පාඩමක් අවුරුද්දක් පුරා ඉගෙන ගත්තත් යාන්ත්‍ර විද්‍යා පාඩමේ තියෙන පුතේ ප්‍රැක්ටිකල් 5යි හරි එතකොට මේකේ මේ පාඩම තුල කොටස් 8ක් වෙනවා ඒ කොටස් 8 තුලින් බහුවර්ණ 7ක් වෙනවා විභාගෙට ඊට අමතරව ස්ට්‍රක්චර් ඩෙස් එකක් අනිවාර්යෙන් වෙනවා දෙවෙනි ස්ට්‍රක්චර් ඩෙස් එකේ ගැන තාපය ගානෙන් ඒකම කේසේ ගානක් වෙනවා එතකොට මෙතනින් පුතේ ලකුණු 19.5ක් කව වෙනවා හරිද 19.5ක් කව වෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ළමෙක් තාපය ඉවර කරද්දී සාමාන්‍යයෙන් ළමෙක් තාපය කියන පාඩම ඉවර කරද්දී ඒ ළමයා ලකුණු 67ක් කව කරලා ඉවරයි 100 හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර චුම්බක ක්ෂේත්‍ර තුනම ක්ෂේත්‍ර මේ පාඩම් තුනෙන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් සාමාන්‍යයෙන් බහුවර්ණ එකක් හෝ දෙකක් වෙනවා උසස් වෙලට ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර වලින් බහුවර්ණ 4ක් වෙනවා චුම්බක ක්ෂේත්‍ර වලින් බහුවර්ණ 3ක් වෙනවා සාමාන්‍යයෙන් ආසන්නව බහුවර්ණ පාඩම් කොටස් තුනෙන්ම ආසන්නව පුතේ බහුවර්ණ 9ක් වගේ දානවා විභගත රචනා දෙන්නේ නැහැ දෙන්න පුළුවන් ඕනම් විද්‍යුතය ගාන අයින් කළ චුම්බක ක්ෂේත්‍ර වලින් පමණක් ධාරා තුලා කියලා පරීක්ෂණයක් තියෙන ඉරමදර රචනා ගානේ රචනා ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි රචනා ගාන ඒ කියන්නේ රචනා පේපර් එකේ 4 වෙනි රචනා ගානනේ ක්ෂේත්‍ර පාඩමේ මේ කොටස් තුනේ එකකින් හෝ කොටස් දෙකක සම්ප්‍රයුක්තය තමයි එන්නේ අර කේස් ස්ටඩීස් එනින් හින්දා අර කොටස් කීපයක සම්ප්‍රයුක්තය තමයි එන්නේ එතෙන්දී පුතේ ඔයගලන්ට කවර් කරගන්න වෙනවා සාමාන්‍යයෙන් 7.5ක් රචනා ගානෙන් එනවා MCQ වලින් ලකුණු 9ක් විතර එනවා. එතකොට පුතේ ඔයගලන්ට දල වශයෙන් ලකුණු 16.5ක් වගේ මෙතන කව වෙනවා. ඊළඟට ඔයගලන්ට එන්නේ පදාර්ථයේ ඊළඟට එන්නේ ධාරාවිද්‍යාවේ පාඩම ගත්තොත් එහෙම. ධාරාවිද්‍යාවේ පාඩම තමයි තාපයට පස්සේ යම් කිසි මට්ටමට ක්‍රිටිකල් ස්වභාවයක් තියෙන්නේ විශේෂයෙන් පුතේ ධාරාවිද්‍යාවේ පාඩමෙන් බහුවර්ණ 7ක් එනවා එක විභගත රචනා ගානක් එනවා එක රචනා ගානක් එනවා එතකොට ඒන විභගත රචනා ගානයි රචනා ගානට ලකුණු 12.5කුයි බහුවර්ණ 7ට ලකුණු 7කුයි ලකුණු 19.5ක් නැවත ධාරාවිද්‍යෙන් කව වෙනවා ආසන්න හරි ඊළඟට ඔයගොල්ලන්ට එනවා පදාර්ථයේ ගුණ පදාර්ථයේ විකින ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන පාඩම් තුන. පදාර්ථයේ ගුණ කෙලින්ම යාන්ත්‍ර විද්‍යාවත් එක්ක බැඳුණු පාඩමක්. ඔයගොල්ලන් සාමාන්‍යයෙන් මේ පාඩම් දෙක මම කව කරනවා මේ 2022 අය ලක්කලගේ එක්සෑම් වෙන කාලේ මාසයක් ඉස්කෝල නිවන්නේ. ඒ නිවාඩුව තුල පුතේ අතිරේක පන්තිවලින් මේ පාඩම් කොටස් ටික මම කව කරනවා. හරි? ඒකට හේතුව එතකොට අපිට ලේසි ඒ හරිය රචනා ගරන් විභාගයට හදන්න ලේසි. මේ පාඩම පුතේ බහුවර්ණ තුන ගානේ තමයි මේ පාඩම් තුනෙන්ම දෙන්නේ තුන තුන එක රචනා ගානක් වෙනවා සාමාන්‍යයෙන් මේ වෙන් විභගත රචනා ගානක් දෙන්න පුළුවන් විශේෂයෙන් පදාර්ථයේ ගුණ කියන පාඩමේ
ඉලෙක්ට්‍රොනික විද්‍යා ගන්න නම් ගොඩක් කාලවට මේකෙම විභවගත රචනා ගන්න ඍජුව දෙන්නේ නැහැ මේකට ප්ලග් කරලා දෙන්නේ ධාරා විද්‍යට සාමාන්‍යයෙන් ලකුණු 10.5 පාඩම් තමයි මේව හරි සාමාන්‍යයෙන් ලකුණු 10.5 පාඩම් තමයි මේ තියෙන්නේ හරි ඒ කියන්නේ දැන් අපි දල වශයෙන් එකතුව ගත්තොත් මේකේ හරි එකතුව ගත්තොත් එකතුව විදියට 130ට කිට්ටු වගේක් එනවා එතන එකතුව 134ක් එනවා හරි ඒකට හේතුව මේකයි 100 134ක් කියන්නේ අර දැන් මේ මම දාලා තියෙන්නේ මේවැ එන්න පුළුවන් හරි සාමාන්‍යයෙන් මැද දෙක අගයන් ටික එතන පේපර් එක බැලන්ස් වෙද්දි මේක 130කට බැලන්ස් කරනවා ඒ බැලන්ස් කරන්නේ දැන් සමහර අවුරුත් තියෙනවා තාපේ බහු වර්ණ 7ක් දෙන්නේ නැතුව 6ක් දෙනවා සමහර අවුරුත් තියෙනවා ධාරාවිතේ බහු වර්ණ 7ක් දෙන්නේ නැතුව 5ක් දෙනවා ඒ වගේ මේක බැලන්ස් වෙනවා කොහොමත් මේ තුන් දෙනාගෙන් තුන තුන අනිවාර්යෙන් දානවා හරි එතකොට පුතේ ලකුණු 130ක් තමයි අවසන් ලකුණු ගන්න. ඒකට හේතුව බහු වර්ණ 50 අනිවාර්යෙන් කරන්න ඕන ලකුණු 50යි ස්ට්‍රක්චර් 4 අනිවාර්යෙන් කරන්න ඕන ලකුණු 20යි 70යි ඉතුරු ලකුණු 30 එන්නේ එසේ ගණන් 8න් 4ක් ලියුවාම. එසේ ගණන් 8න් 4ක් ලියුවාම තමයි ඉතුරු ලකුණු 30 එන්නේ. 7.5ව 4ක්. එහෙම තමයි ලකුණු 30 එන්නේ. එතකොට 130ක් තියෙන අවසන් මේ එකතුව පුතේ 130ක් වෙන්න හේතුව තමයි අර රචනා ගණන් 8න් 4න් ලියන්න ඕනේ. 4ක් අතාරින්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කියයි ඉතින් සර් මරුනේ සිලබස් එකෙන් භාගයක් ඉගෙන ගන්න කියලා ලියන්න පුළුවන්. ලියන්න බෑ. ඒකට හේතුව තමයි අර කේස් ස්ටඩිස් දෙන හින්දා තනි පාඩමකින්ම ගාන දෙන්නේ නැහැ. ඒ ගාන චුටි චුටි වෙන කැලේ තියෙනවා. සහ මෙහෙන් 4කට ලෑස්ති වෙලා ගියාට බෑ. හේතුව අපිට කියන්න බෑ. ඒ 4 තමයි මේ අවුරුද්දේන ලේසිම 4 කියලා. අපි සමස්තයට ලෑස්ති වෙලා යන්න ඕනේ ඕනම තත්වයක් කරතේ මුණ දෙන්න. හරිද? මේ තමයි ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ස්වභාවය. හරි? මේ තමයි පුතේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අවසානයේ තව මාස 10ක් 11ක් ඇතුළත ලියන්න යන විභාගයේ ස්වභාවය. හරිද? එතකොට ඕගොල්ලෝ වැඩි බරක් දෙන්න ඕන තැන් තමයි මේ තියෙන්නේ. හරි? එතකොට මේවැදී දැන් මේවා ටික කරගෙන ඕගොල්ලන්ගේ ඉලක්කයට ළඟා වෙන්න ඕනේ. හරි? දැන් මෙතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි දරුවෝ. ඉස්සර ළමයින්ට සාපේක්ෂව ඕගොල්ලන්ට වෙනම වැඩ කරන්න කියලා ලොකු වෙලාවක් නැහැ. ඒ වෙලාව නැතිවීම හරහා ඕගොල්ලන්ට වෙලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ලොකු හුරුවක් නැහැ පාඩම් කිරීමට අදාළව. හරි? ඒ කියන්නේ තමුන් අධ්‍යයනය කිරීම කියන ක්‍රියාවලට අදාළව ලොකු හුරුවක් නැහැ. හරි. එතකොට අපි කොහොමද මේ වෙලාවේ මේ තියෙන ඉතුරු කාලය තුළ විභාගයට සූදානම් වෙන්නේ? කොහොමත් පුතේ මම ඕගොල්ලන්ව එක්සෑම් එක දක්වාම ඇදගෙන යනවා. හරි. කිසිම හේතුවකට දැන් මේ අවුරුද්දේ ඉලක්ක ලගේ වුණත් හරි වැඩි වුණත් මම ඒගොල්ලන් අතාරින්නේ අතෑරලා බෑ අතෑරපු ගාන කෙලින්නේ පිස්සු. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලන්ගේ පැත්තෙන් මගේ පැත්තට වෙන්න ඕන වැඩ ටිකක් තියෙනවා මේක ඇතුලේ. එහෙම නැතුව අපිට මේ ගමන යන්න බෑ. හරි පළවෙනිම වැඩේ තමයි පුතේ හරි මොකද දැන් ඊළඟට ළමයි කරන අවුල් සහගත දේ තමයි දැන් වෙලා නැහැනේ වැඩ කරන්න වෙලා නැතුව ගිය ගාම වෙලා හොයන්න හදන්නේ නිදි මරලා නිදි මරලා වෙලා හොයන්න එපා නිදි මරලා වෙලා හෙව්වයි කියලා පුතේ ඉගෙන ගන්න ඒවා මතක හිටින්නේ නැහැ අන්තිමට වෙන්නේ ඊයරෑ නිදි මරලා පන්ති ආව නම් අද දවසම බාගෙට බුදිය අවසානයේ අද දවසම තහක් ගිහිල්ලා ඊරේ වැඩක් කරලත් නෑ අද දවසම තහක් ගිහලා අද මෙනිකන් S2 කරන් හිටියා විතරයි ඒ නිසා ඔබ විකල්ප විදිහට මේ නිදි මරලා පාඩම් කරනවා කියන එක තෝරගන්න එපා ඒකෙන් මේක උඩ දාන්න බෑ පුතේ පෑය 6 නිදා ගන්න පෑය 5ක් පහමාරක්වත් අවම නිදා ගන්න නිින්දෙන් ගේමිල්ලා පුතේ මේක උඩ දාන්න බෑ මේක උඩ දාන්න පුළුවන් අපිට අර නිදා ගන්න පෑය 6 ඇරුණාම ඉතුරු පෑය 18 තියෙනවා ඒ පෑය 18 වැඩ කරන්න බෑ මිනිස්සුන්ට මං කියන්නේ ඒ ඉතුරු පෑය 18 අපි කාර්යක්ෂම වීමේ කියන එක ඇතුලේ පොඩි අවුලක් තියෙනවා ඒ තමයි ඔබට ඉස්කෝලේ යන වෙලාවයි පන්ති යන වෙලාවයි අතිරේක පන්ති පේපර් ක්ලාස් ඔය ඔක්කොම ටික ඇරියාම ඕගොල්ලොම නිකන් හදලා බලන්න වෙලාවක් තියෙනවද අන්න ඒක තමයි ප්‍රශ්නේ ලොකු වෙලාවක් නැහැනේ පුතේ මෙහෙම වෙන් කරලා ගන්න පුළුවන් හරි ඒක තමයි ප්‍රශ්නය. ඒකට විසඳුම තමයි මම මේ කියන්නේ දැන්. එක පුතේ අද ඉඳන්වත්
හරියට පන්තියේ ඒ වෙලාවේ උගන්න දේ උපරිම ඒ වෙලාවේ ඔළුවට ගන්න බලන්න. මොකද මේ தත්වෙට ගැළපෙන තමයි උගන්වන්නේ. හරි මම අසයගොන්ටිටි ක්‍රමයට උගන්වන්නේ නැත්තේ ඔය හින්දා. ළමයා මේ වෙලාවේ ඉගෙන ගන්න දේ මේ වෙලාවේ ඔළුවට ගන්න ඕනේ. ඒතර දැන් අද ඕගොල්ලෝ බලන්න ඕනේ අද මම උගන්වන්න ගත්තට පස්සේ අවසානයේ උගන්ලා ඉවර කරන තැනදී කොච්චර ප්‍රමාණයක දැනුමක් තමුන්ගේ ඔළුවේ ඒක රාශිය වුණාද? හරිද? පළවෙනිම දේ පුතේ ඔයගොල්ලෝ පන්තියක ඉන්න වෙලාවේ සක්‍රීය පන්තියත් එක්ක වැඩ කරා. දෙක. අපි හිතමු ඉස්කෝල යන දවසක සමහර දරුවෝ පාන්දර 4ට හැරෙනවා. පාන්දර කියන්නේ කළුතර පැත්තේ ඉඳලා කොළඹට එනවා නම් පාන්දර 4ට ළමයි හැරෙනවා. කොළඹ වින ළමයි පාන්දර 5ට හැරෙනවා. හැබැයි ඉස්කෝලේ පටන් ගන්නේ 7:00 මාට. ඒතර පාන්දර 4ට හැරෙන ළමයා ඉස්කෝලේ පටන් ගන්නකම් ගත වෙන පැය 3:00 මාර කාලය තුල. පාන්දර 5ට හැරෙන ළමයා ගත වෙන පැය 2:00 මාර කාලය තුල. අන්න ඒ වෙලාව තමයි පුතේ අපි දැන් වැඩවලට යොදා ගන්න ඕනේ. ඒතර කොහොමද මේ වගේ වෙලාවක් වැඩට යොදා ගන්න? වැඩට යොදා ගන්න එක ක්‍රමයක් තමයි පුරුදු වෙන්න ප්‍රවාහන ක්‍රියාවලින් වල නිරත වෙද්දී එක්ක හිතෙන් MCQ හදන්න. එහෙම නැත්නම් පාඩම් කරපු දේවල් හරි මූලිකව කාමරේ පිළිවෙල ටස් කරගන්න. හරි පොට්ටික හරියට වෙන් කරගන්න විෂයන් තුලට අදාළව ඉස්කෝලේ පොත් පන්ති පොත් හරි අච්චු පොත් හරි ඊට පස්සේ ඊළඟට අද දවසේ වැඩ කරන එක අද රෑ 7ට හෝ 8ට දක්සේරු කරන්න. හෙට දවසේ සැලසුම් කරන්න. ඒතර අද වැඩ ඉවර කරන තැනදී අද දවසේ ඉගෙනගත්තු දේවල් වලට අදාළ දැන් ඔගොලු උදේ පන්තියක හිටියා. හරි. හවස පන්තියක ඉන්නවා. ඒතර මේ පන්ති වලින් ඔගොල්ලෝ ඉගෙනගත්තු දේවල් වලට අදාළව අනුනාද නල කියලා ලිව්වා පොඩි කොලයක. ඒකේ ප්‍රධාන මාතෘකා ටික ලියන් ගියා. ඒ කොල ටික එකතු කරන්න පොඩි පෙට්ටියක මේ සුඩු තියෙනවා. ඒ කොල කීපය නමල සාක්කුවේ දාගන්න කීපයක් සාමාන්‍ය උදේට ඉස්කෝලේ ඇත්තේ. ඇයි ඒ? එතකොට පුතේ ඔයගොල්ලෝ බස් එකේ හිටන් ගියත් ඔයගලන්ට ඒ යන වේලාව තුල මෙනෙහි කිරීම සහිතව අර කොලේ බල්ල ඒවා මතක් කරගන්න පුළුවන්. හරි අපි හිතමු ඔයගොල්ලෝ යද්දී ඔයගොල්ලන්ගේ යාළුවෙක් යනවා ඔයගොල්ලොත් එක්ක. යන්නේ ඔයගොල්ලන්ගේ වයස ළමෙන්මනේ. එතකොට ගන්න ඒ වෙලාවේ නාස්ති කරන්න එපා. එහෙම නාස්ති කරලා මේක කරන්න බෑ කියලා කියන්නේ. ඒ වෙලාවේ එක්කෝ එහා පැත්තේ ඉන්න කාට ගානක් දෙන්න. එතකොට ඌ සයිලන්ට් වෙනවනේ. එහා පැත්තේ ඉන්න කාට ගානක් දෙන්න. හරි. එහෙම නැත්තම් ඒ ළමයා තමුන්ට ගානක් දෙන තත්ත්වෙට වටපිටාව හදන්න. එතකොට එයාට ඒක කියලා දෙනවා කියන්නේ තමුන්ට ලොකු දැනුමක් මතක් වෙනවා. සහ ඒ කොටස ආයි පාඩම් කරන්න ඕනේ නැහැ. අර ඒ විදිහට පුතේ කාලකලමනාකරණයකට එන්න වෙනවා මේ මාස 10 11 කියන කාලවකවානුව තුල. හරි අපිට එහෙම ලොකු වැඩ කොටසක් මේක ඇතුලේ කරන්න තියෙනවා මේ වැඩේ කොට දාගන්න. හරි. ඒ හින්දා සැලසුම් සහගතව වැඩ කරන්න ගන්න දැන්. දැන් මම විශ්වාස කරනවා මේ ඉන්න හැම ළමයෙක්ම ඉගෙන ගන්න උවමනාවක් තියෙනවා කියන කාරණා. ඒතකොට මෙන්න මෙතන මේ ප්‍රශ්නෙට උත්තර මම ඉදිරියේදී දෙන්නා. ඔයගලන්න දෙසැම්බර් මාසෙ ඉඳන් ඔය දැන් පේපර් ක්ලාස් ලියන්න නැති දැනුමක් නැති හින්දා ලියන්නේ නැහැ කියන මේ මුල් කොටස මිස් වෙච්ච ළමයි කොටසක් ඉන්නවා. මම රිවිෂන් එකක් කරන්නම්. හරි සාමාන්‍යයෙන් හවස් වරුවල තමයි කරන්න වෙන්නේ. මම ඒක ටයිම් ටේබල් එකක් දෙන්නම් ඒ අවශ්‍ය ළමයින්ට. හරි. ඒ කියන්නේ මිනුම් උපකරණත් යාන්ත්‍ර විද්‍යාවත් කියන පාඩම කව කරලා දෙන්නම් රිවිෂන් ක්ලාස් එකේ රිවිෂන් පටන් ගන්න කලින්. මොකද සාමාන්‍ය රිවිෂන් පන්තියෙන් කව කරන්න ගොඩාක් කල් වැඩි තව. හරි. තව මාස 3කටත් එහා පැත්තේ තියෙනවා රිවිෂන් පටන් ගන්න සාමාන්‍ය රිවිෂන්. ඒතර ඊට කලින් ඔයගලන් රැපිඩ් රිවිෂන් එකකින් අවසන් කරලා දෙන්නම් ওই ටික. හරි. ඒ කාණ්ඩය කියන්නේ දැන් ඔය පේපර් ලියන්නේ නැතුව දැනුම නැ නෑ මිස් වෙවි ඉන්නවයි කියන කාණ්ඩය. ඒ කාණ්ඩේ මම වෙනම බැලන්ස් කරන්නම්. වැදගත් වෙන්නේ පුතේ මෙන්න මේ සීමාව යන එක. තේරුණාද? දැන් පුතේ මම දැන් කරන්නේ දෝල් හතරංග පාඩමේ දැන් අන්තිම සීමාවට ඇවිල්ලා තියෙනවා. අද අනුනාදනාල ඉවර කළාට පස්සේ පාඩම තව පිටිතුරු වෙන කොටස් ලබන සතියේ කළාට පස්සේ ඉතුරු වෙන පොඩි කොටස් දෙකක් ඩොප්ලාචර්ණය හා ධ්වනි තරංග වල ලක්ෂණ කියන කොටස් දෙක. මම ධ්වනි තරංග ඩොප්ලාචර්ණය හා ධ්වනි තරංග වල ලක්ෂණ බොහෝ විට අතිරේක පන්තියට ගන්නවා පැය දෙකේ අතිරේක පන්තියක් විදිහට. හරි. මොකද මේ කොටස් දෙක සාමාන්‍යයෙන් අතිරේක පන්තියකින් කරන්න පුළුවන් සරල කොටස් දෙකක්. ආලෝකයේ පාඩම සාමාන්‍ය පන්තිය පටන් ගන්නවා. මොකද ආලෝකය අපි ඉක්මනට පටන් ගන්න ඕනේ. මොකද එක පැත්තකින් අර ෆුල් පේපර්ස් වලට යන්නත් ඕනේ. අනිත් පැත්තෙන් ආලෝකය කියන පාඩම ටිකක් ක්‍රිටිකල්. ඒක සෑහෙන වැඩ කොටසක් තියෙනවා පන්ති කාමරය තුල කරන්න. ඊට පස්සේ තාපය. හරි. මේ ටික අපි අවසන් කරගන්න ඕනේ. හරි.
මේတိකේ අවසන් අධීරයටදී අපිට ගුරුත්වාංශයට කව කරගන්න පුළුවන් ඒකම අතිරේක නිවාඩු කාලවල මේ දෙක කව කරගෙන මගේ පැත්තෙන් මම වැඩි ටික ලස්සන කරනවා අවශ්‍යතාවය තියෙන දරුවෝ මේ මොහොතේ ඉඳලවත් හරි අද දවසේ ඉගෙන ගන්න ටික හරියට ගොඩ දාගන්න ලැස්ති වෙයි පැහැදිලි හරි ඔන්න පුතාලාට විභාගමය වශයෙන් මේ පාඩම් වල තියෙන වටිනාකම් හරි දැන් අපි ඉලක්කයක් සහිතව වැඩ කරන්න ගන්න ඕන දරුවෝ හරි